ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයන් පිළිබඳව අපි ඊයේ සඳහන් කළා. මෙවැනි පුද්ගලයෝ 23 දෙනෙක් යන අපි පරීක්ෂණ පාර්තමා කියලා. ප්‍රධාන වශයෙන්ම පුද්ගලයෝ දෙන්නේ ගැන අපිට අනාවරණය වුණා. එක පුද්ගලයෙක් තමයි මේ නිමින්ද පියදර්ශන නැවති පුද්ගලයෙක්. සමාජ මාධ්‍ය ජාලහරහා නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකා ලංකාවේ කොරෝනා මරණ තුනයි IDH 2යි පොළොන්නරුයි එක විවිධ ආකාරයක බොරු මත සමාජගත කිරීම උත්සාහයක නිරත වෙලා තිබුණා. දුෂ්මන්ත අමිල නැවති පුද්ගලයෙක් ඔහුත් ඒ ආකාරයටම මේ සම්බන්ධ බොරු ප්‍රචාර මගින් ජනතාව යම් ආකාරයකට කුපිත කරවීමට ජනතාව අතර වෛරයක් ඇති කරන සෞඛ්‍ය බලධාරීන් මේ නිරෝධායන කටයුතු සිදු කරන අය සමග ප්‍රශ්නයක් කිරීමේ තත්ත්වයක් ඇති කරලා තිබුණා. මොහොතින් අපි අඳුරගත්තා පරීක්ෂණ පැවැත්වුවා මේ දුෂ්මන්ත නැවති පුද්ගලයා අද දින රාගම් ප්‍රදේශයේදී 10/11 පමණ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව මගින් අතරංගුවට ගනු ලැබුවා. ඒ වගේම නිමින්ද ප්‍රියදර්ශන නැමති පුද්ගලයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අද පාන්දර 4:30 පමණ අතරංගුවට ගනු ලැබුවා. මොවුන් සිදු කරන ලද මේ ක්‍රියාව සම්බන්ධයේ පරිගණක අපරාධ පනත වගේම ලංකා දමිස් සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඕට විරුද්ධ ඉදිරි නීතිමය කටයුතු කරනවා. ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකාරියේ වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි වැරදි පරිගණක අපරාධ කනකට අනුව අධිචෝදනීය වැරදි එනම් මහාධිකාරණයක නඩු පැවරීමේ නඩතුරුව දඩුවම් කර හැකි වැරදි ඒ අනුව මේ පුද්ගලින් දෙදෙනාට එරෙහිව ඉදිරියේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අවධානය යොමු වෙලා තියෙනවා අද වෙනකොට තවත් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් සම්බන්ධව අපි ඔවුන් අතරංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ඒ වගේම ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රෝග තත්ත්වයක් වියසන තත්ත්වයක් යටතේ රටේ ජනතාව හැම අවස්ථාවකදීම විමසිල්ලෙන් පසු වෙන වෙලාවකදී මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට කරන මේ උත්සාහයන් පිළිබඳව අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.